අදද වන්න කොට මේරටේ ජනතා වගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳ බරපතරල අනතුළකට ලක් කරල දයෙන්නේ. මොකද අදද දිගින් දිගටම ප්‍රක්‍රශ්කරයව පරිදිම මැතිවරලය කල්දාන කුමන්ත්‍රණේ රනිල් රාජ පක් ආණ්ඩුව දැන් ක්‍රියාත්ම කරලා තියෙන්නේ. අපි දන්නවා මේේ පලාාත්් පාලල මැතිවරණය සම්බන්ධයෙන් ජනතවතර විශාල උනන්දුවක් ඇතිවුණනා ජන අපිදන්න දේශපාල පක්ෂේ තර්ය කරන්න සූදානම වුණ. සියලූ දේවල් සංවිධාන වෙමින් තිෙද්දී. රනිල් රාජපක් සාණ්ඩුව කුමන්ත්‍රකාරරිල් ලෙස මැතිවරණ කල්දාන්න විධාකාර උපර වැටිිය ඇදුව. අපි දැක්කා මැතිවරණ කොමිස මේසාමාජ්ජිකයක් ඉවත් වුණයි කියලා ජනාජපති ලේකම්කාර්යාලේ මාධ්‍ය නිවදෙනය නිකුත් කළා අපි P චාල්ස් කියන ඇය මැතිවරණ කොමිස මේ සාමාජකත්යෙන් ඉවත්වනායි කියලා ජිති ලේක කාරයා තයි නිවදෙනයක් දැම්. පස්සුව ඇය කිව ම අස්සුනේ ෑ කියලා ඇත්දැ ඇතිවර කොමසේ ඉන්නවා. ඒවගේ අපි දැක්කා අධිකර ක්‍රියාවලියන්ට විාකාරය යොමු වුණ මැතිවරණය පබත්තන්න බැහැ කියලායි. ඒවගේ අපි දැකපු දෙයක් තමයි ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු පෝට්ටුවේ නියෝජිතයෝ දිගින් දිකටම කියපු දෙයක් තමයි සල්ලි නැහැ සල්ලි නැතුව මතිවරේ තියන්න කොද. එකගොලො කියපු තවකාතාවත්තා මේ රටේ මේකගේ බරපතර ප්‍රශ්න තියනවා ප්‍රශ්න තිතිේ ප්‍රමුක මැතිවරණේ. තිවරන මුක් ැවට සල්ලි දීලා ට ඉවර කරට දෙයන්නන්නේ හෝවාය කතා නොමයි කිව්ේ. අපි දක්කදැ ගොල්ලො එඒම කිවටඒ ගොල්ලො ඇම තිවරු දෙ දෙන්නෙක් පත් කරගත්තා ඒවගේම තබාය පත් කරට කටයතු කරගත්තා ඊළඟට කෝටිගානක් වියදං කරලා නිදාා සුරෙල්ල පැවත්තුවා ඊළකටෙකනිදාසුසවන්නම කොලබත්තිීම යාපනෙතිබ. හරි දැ මේ වගේ සම්පූර්ණම තමන්ට අවශ්‍ය ප්‍රචාරම ව්‍යාපෘතියට ඕන තර සල්ි ියදංකර දමයි කටයතු කරම ඉන්න. මතිවර්ර යන්න සල්ලිනෑ කියන එක මුල්ල ඉන්දම්මක කියන්න ගත්තා. හැබයි මෙකෙති අපි ප්‍රශ් නමයි දේශපාලකවාක කිවට ප්‍රශ්නයක් නෑ. රජෙනිල ධාරුණුත් මෙවා ුට ගෙන්ඩි දෙමින් තමයි කටුරමින් ඉටේ ඒ එකැනල් සල්ලිනෑ කියන කාරනාව. දයිතකො ද අපිදක්දක් ්‍රෂ්ාධි කරනය යම්විිදිියකට මැතිවරය පවත් කන්න යුතුයි කියන කාරාව සම්බන්ධෙන් යම් කිසි නි තීරණ ගලනාවක් දීල තිබ ඒ තීරණත් එක් දේශපාල පක්ෂේ මැතිවරය ක්‍රියාවලට සම්බන්ධලලායිට. ැම්මිගල්ල අලුත්පනාටකම තමයි මොකක්ද රජී මුද්‍රනා ආධිපතිනී යොදවෙලා මේ පැතිවරණය නොපවත්තන්න කටතු කිරීම. දැන් මීට ඉස්සල් අපිදන්න කිීම දවසක මේ රජය මුදනාට මුදල් ප්‍රතිපාදන මංකරල මේ පටන්ගත්තේ. පස්සේල ඒ ප්‍රතිපූර්ණය කරන. දැම් මෙතන දැන් ආරම්බේදීම දැන් චන්දකාට් මුද්‍රණය කරන්න විදික් නෑ කියෙන කාහරණාවත් එක්ක දැම් ඇතිවරණ තැපැල් චන්දකල්දහලතිියෙන්නේ. ජනතාව බලාපොරොත්තුන චන්දය. පල් න්ද කල් දාල පටංගරන්තින දැන් අවසාන කමන්තය ආරම්ම කරලාතින ලනිින් රජ පක්ෂන්ුව මේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවවාදය සබන්ධෙන් බරපතර ප්‍රශ්නට අපි ලංකා ගුරු සංගම යටට ගත්තුවොත් අපි කිස්ම දේශපාල භක්ෂය සම්බධ ෘත්තය සමතියක් නවී අපි සන්දඉල්ලන්න නිත්න අපි චන්තයදාල නමුත් ජනතාව චන්දායිතතියන අපි දැඩුව පෙනටන. පද නතාවගේ චන්දයිතය වැදගත් මකදඒ ප්‍රජාතන්ත්‍රවාදය මූලික ලක්ෂය තමයියි චන්දය ප්‍රකාශ කිරීම හිමකම. මේක තමයි රනිල් රාජපක්ෂආන්ටු නැති කරන්න ඩැන්න. අපි දන්න දැන් විශේෂයෙන්ම මේ ලොකු ලංකාවේ අරගලයක් තිබ්බා.ඇයි අරගලය තුළ ගෝටාාවේ රාජපක්ෂ රටින් පැන්ුව. පැන්ුවට පස්සේ එත සංයුතිය තුළලා අපි දැක්කා එවෙලේ පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහම එපා කියල තමයි ජනතාව පාරණ පැස්සේ. ඒ පාර්ර පැපපු ජනතාව තමයි ගෝටාවේ රජපක්ෂ පැන්ුවේ ඊළකට දැන්ගේ පාර්ලිමේන්තුවය බ සංයුතිය. ජනතාවගේ පරමාධිපත්යෙන් පාර්ලිමේතුට පත්වෙච්ච මේ දෙසේ විපා විරුදධ නමත අතමයි ලිය තිබ පැහැදිලිවම. එතකොන දැන් අපිගක්තොත් ජනතාව අරගලය වෙලාව කියපුදේ තමයි අපි ඇටනම ලක්ෂය මිනිස්ස. ඇබැයි අපි දැම් එකකොට විරුද්දයි. එතකොට අපේරටේ අපි දන්නවා මැතිවර්ණ ක්‍රමේ තුල හෝ වවෙෙනත්ම්‍යවස්ථාව ඔහ තමන් පත්කර පාර්ලිමේතු මන්තිවර නවත කැඳදීම යිතික් නෑරටේ ලංකාේ එක නිසාම යකොල පාර්ලිමේන්තුට. නිසාතම කල පාර්ලිමේතු ඇතු ලේටේ. ඇතු වල පර්ලිමේන්තුය පිටත්ත. අද වෙනකං පාර්ලිම දෙදාශස්සය චන්දාපු ඒ ජනමතය මේ ාර්ලිමේන්තු ඇතු තියෙන්න. පර්ලිමේන්තුයෙන් පිට සම්පර්ය පාර්ලිමේන්තේ පත්කරප විරත්වතමයි කටඉන්න. එතුන දැන් අද පාර්ලිමේන්තුව සම්පූර්යවිි කෘතිය. කොද ජනතා පරමාධි පත්යක් නැති පාර්ලිමේන්තු අත්තමයි තියෙන්න්නේ. ඒ තිබු පාර්ලිමේන්තුයෙන් තමයි රනිල්ලික්්‍රමසි පත් කරගත්ත. ජනතාව හිතුව පැහදිලිවම. ඒඒ අරගලය තුළ පාර්ලිමේන්තු මන්තිවරුන්ට අවම සදාචාර්යක් තිමුලනං. ඒවෙෙල්ලි ඔවුන් ජනතාවෙනෙන් කාවරි පත්කරගන්නවා. නමුත් එක සන්දෙ පු නිලික්‍රම සිංහ පත් කරගත් ඇතුකට ජනත පරමාධි පත්යක් නැති පාර්ලිමේතුවත්තමයි තියෙන්නේ. ඒක නිසාමතමයි ජනතාවට අවශවෙලා තිය මැතිවරණයක්. ඒ මැතිවරණය තුළ තමන් මේ පාණ්ඩුවට පක්ෂ නෑ ගෙනක පෙන්නන්ඩ යවශවෙලා තිබනේ. ඒත් අත්ත තුළ ඕනෑම දේශපාල පක්ෂ අපි අදාලනෑ නමුත්. ජනතාව රනිල්රාජ පක්ෂසාට විරද්ධ විරෝධ පල කරන්නයි. ඔවුන්ට ඇතිව දත්වය උුන්දන්න. එතකොට යම්බි දෙයකින් මැතිවරණය කල්දා්ට ඔවුන් නුත්සා කරන්නේ. මැතිවරණය තුළින් ජනතා පරමාධිපත්ය පිළිමිබ ව කියට බයට. ඒ එතකොට පැහැදිව පෙනෙන්ද ගන්නවා මේ රනිල්රාජක්ෂසාණට මේරටේ ජනතාව විරුද්ධයි කියලා. ඒකනිසාතමයි මේ කුමාන්ත්‍ර සියල්ල කරන්නේ. කරලා ඉන්න බලන්නේ නොදල ඉන්න බැල්ුවට ජනාව කලන්ට උත්තර දෙන්න බලුවන්ද. අපි දන්නවා මේ වෙන කොටත්. මේ ට සම්පූර්ය ංකොලත්ක ප්‍රකාශ කල ඉවරයි මේ අයේ. මේට මැදිආදාය ටින් පහලාදාෑ වැඩක් පට පත් කර ඉරයි මේ ගුල්ලු. එතිවනද මෙගොල්ලන්ට මේ රටේ ජනතාව ජීවත් කරන්න. කිසිම්මල් දෙයක් කරන්න බෑ. අදදවෙන්න කොට අවසානු වශයෙන්. අි ලෝක ආර්වටෂාන වාර්තාාවෙන් පැදිලිය ප්‍රකාශරයීමකක්ද රටේ ජනතාවගින් සීයට ඇයටට සම්පූර්යම තමන්ගේ අවශ්‍ය ආහාරවෙල ලබාගන්න නෑකිෙන කාරණාව තම හිත හාරවෙෙන් ලබාගන්නෑකි. ඒ තිස්පහ බන පද අ බදය ල් කව ක් ජාදන්ගේ රමතු වල නිස්ක දිින් දිකනමකවක් ලංකාවේ ලමයි බරපදල මන්ද පෝෂන තත්යකඉන්න කියලා. එ ලංකාවේ ජනතාව සබධ එමනි වාර්තාතමයි දිකින් දීල නිකුත්වෙන්නේ. ඇබැ මේමගේ වාර්තා නිකුත්තුනා කවුුණු වෙනුවෙන්ද. අ අප්‍රිකාන හද රටවලල් සම්බද තම අත නිකුත් වනේ මත කුත් න ඇතේමයි. ඒරටල් තමයි මද පෝෂන ට ල තයි ජීවත්ත ැරි තත්ක කියල අදේ ලංකාවට ල්ල රටව දිය වෙලාලද. ංගලදේශලතර පල්ලට ලතියෙන්න මේේතාත්ච තුල නට ජනතාව ජීවත් කරන්න බැරි. රනිීල් රාජපක්ෂ ආ්ඩුව සන්දත් නොතියා ඉන්ඩ උත්සා කරන්න ඇයි. එගල වෙදසි කරන්න එමකක්ද සම්පූර්යෙන් න්ද ජන්දම න් නොපවත්තා එගලන්ට අවශ්‍යයි ඉදින ජනතාව මර්ධනය කරන්න. ඒ මර්ධන වෙනෙන්ත වැඩ කරමින් ඉන්න. අද වෙනු අබිධන්න වසන්ත මුදෙල්ලිගේ එලියට දැම්මට පස්සේ නවතත් නීති දය අ ්‍යාශනයක් තිදිල්වත් කල තිනවා. ඒ ඊන්දුව සම්බන්ධයෙන්. ඔවුන්ට අවශ්‍යයි ත්‍රස්්තවාදය වැලවීමේ පනත තවදුරටත් තියාගන්න ඔුන්ට අවශ්‍යලා තියන්නේක මර්ද අනපනත් වදුරටත් තියාගන්න වශවවෙලා තියෙන්නේ මේ හේතියාගරන්නේ ඇයි මේ නැගිටින ජනතාව මර්ධනය කරන්නේ පැත්තකින් තමන්ගේ පීඩිතභාවයටට රයිව ජනතාව නැගිටිනවා අනිත්පැත්තෙන් සමන්ගේ චන්දා යිතිවෙන රටේ ජනතාව නැගිනවා. මේ දෙකම වලක් කන්නත මේ ආඩු ුත්සා කර ලට ඕෝන මේගලට ව්‍යජ ජනත අති නැකල පෙන්න. ොකට වන්නට ඉනිදසුල් පැත්ව ජනසුන්්‍ය නිදාශුල්වල් පැත්ව ජනතාවට එන්ඩ නොදී නිදසුල්වල් පැවත්වී. එතුකට ද මෙගොල්ලන්ට අවශ්‍යය තවදුරටත් ස්ථාවර වෙන්න. ඒම ස්ථාවර වෙන්න අපි ඉඩති යන්න නැහැ පැහැදිලිවම කියන්නන මේ රටේ වැඩකරන්න පන්තිය. ෘතිය සමිත. බෞජන සංවිධාන සම්පූර්යෙන්ම මේ මැතිවරණය කල්දෑීමේ කුමන්ත්‍රණයට එරයිව නැගිටිනමයිකර කාරුණපි කියන්න ඕනේ. කෝමටත් අපි සංවිධානය වන්නවා. මර්දනයට එවගේ ආණ්ඩුවේ මේ කරන ජනවිරෝධී ක්‍රියාකාරකම්වලට සහ මැතිවරණ අදිනා ගැනීම වෙනුවෙන්. අප අරගලය පෙට අනවායකෙන කාරනු අපි අම් ධාරණය කල ගන්න කැමති.